හරි එහෙනම් සුභම සුභ දවසක් කියලා පිළිගන්නවා අමිල බනනා YouTube channel එකට. ඉතින් ඔයාලට පේනවා පිටපස්සෙන් දේදුනක් පායලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි හෙට පැවැත්වෙන තරඟය පිළිබඳව විස්තරයක් ගෙනීමට තමයි මම දැන් සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟය හෙට පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. ඉතින් අද තමයි මැච් එක තියන් හිටියේ. නමුත් වර්ෂාව නිසා එම තරඟය තාවකාලිකව අත්හිටුවන්න පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර අරගෙන තිබුණා. ඉතින් 29 වෙනිදා තමයි දෙවැනි තරඟයේ ආරම්භයට නියමිත වෙලා තිබුණේ. කෙසේ නමුත් 29 වෙනිදා තරඟය පවත්වන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ තරඟය 30 වෙනිදාට කල් ගිහිල්ලා තිනවා. ඒ කියන්නේ හෙට සඳුදා හෙට තමයි තරඟය පැවැත්වෙන්නේ. ඉතින් කරච්චි නුවරින් අපිට ලැබෙන ආරංචි වලට අනුව තවමත් හෙට වර්ෂාව පතිත වෙනවා කියලා තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඉතින් හෙට තරඟයේ පැවැත්වීමට හැකියාවක් ලැබෙවිද නැද්ද කියන එක ගැන අපිට හරියටම කියන්න බෑ. මොකද පාකිස්තානයේ කරච්චි නුවරට මේ වෙන විටත් ධාරානික පාත වර්ෂාවක් ඇදහැලෙනවා කියලා තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඉතින් තරඟ තුනක් පැවැත්වෙනවා පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර. ඉතින් මේ තරඟ දෙක දිහා අපි හැරලා බැලුවොත් එහෙම වසර 10කට පසුව තමයි පාකිස්තානයේ කරච්චි නුවර මේ තරඟාවලියක් පැවැත්වෙන්නේ. ඉතින් මතභේදාත්මක තරඟාවලියක් තමයි මේ පැවැත්වෙන්නේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ පරිණතම ක්‍රීඩකින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකින් මේ තරඟ මාලාව සඳහා සහභාගී වුණේ නැහැ. ඉතින් මේ තරඟ මාලාව සඳහා ඇත්තටම කිව්වොත් එහෙම ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකින් සහභාගී වුණා කිව්වොත් මම ඉවරදි. මොකද දසුන් සානක ඒ වගේම ඉසුරු උදාන ලහිරු තිරිමාන්න හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හරිම අඩුවෙන් තමයි මේ තරඟ සංචාරය සඳහා සහභාගී වුණේ. ඉතින් අපි හෙට තරඟයේ පැවැත්වීමට හැකියාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම හෙට තරඟයේ පිළිබඳව විස්තරයක් ඔබ වෙත ගෙනෙන්නට අමිල බනනා YouTube channel එක සූදානම් සිටිනවා. ඉතින් ඔබ බලාපොරොත්තු අතහැරගන්න එපා. මොකද හෙට කියන්නට බෑ තරඟයේ කෙසේ වේවිද කියලා. මොකද හෙට තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණියේ නැත්නම් ඉතින් වර්ෂාවෙන් සමහරක් පිට බාධාවක් ඇති වුණොත් එහෙම ඒ පන්දුවාර 20කට එහෙම නැත්නම් පන්දුවාර 30කට සීමා වීමට පුළුවන්. ඉතින් මේක තමයි කරච්චි නුවරින් ලැබෙන ආරංචිය. ඉතින් තාමත් ඔයාලා අමිල බනනා YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා අමිල බනනා YouTube channel එක subscribe කරන්න. මේ පිළිබඳව විස්තර ඔබට ඉදිරියේදී මම ගෙනීමේ බලාපොරොත්තුෙන් දැනට මම ඔබෙන් සමු ගන්නවා. ඔබට ජයග්‍රහී සුභම සුබ දවසක්.